න් ඔබෙක්න්නේ රාත්‍රී නව අයිතිහ ස්වාධිහින රූපවාහිනී ප්‍රධහන පුවත් පිකාශය සමකින්. ප්‍රථමෙන් අවදහනය ප්‍රධාන ප්‍රැවෘතිී සිරස් තලපෙත. ගම කොඩ නැකීමට ජනතා අවශ්‍යතා හඳුනාකත් බැංකු සේවා ක්‍රියාත්මක විය යුතු බව ජනප්‍රති පවසයි. පාසල් ආරම්භයෙන් පසු දරුවන් අධ්‍යාපනයට පමණයි. අමත්‍යංශීෙන් තීරණයක්. යහපාලනී කම්ඹයිදිල්ලින් රටට බෝක්කුවක්වත් ලැබුණේ නැහැ. අගමැති කියයි. නා කොටික් එකුළුස් දෙනා රධවාකින ප්‍රශ්න කරන්න අවසර. කොඩනැකීමට නම් ගාමී ආර්ථිකය සහ ජනතා අවශ්‍යතා හඳනා ගනිමින් බැංකුස්සේවා ක්‍රියාත්මක ව යුතු බව ජනාධිපති ගොටාභේ රාජපක්ෂ ඇැතුවවා අවධරණය කරනවා. රාදේශයංවර්ධන බැංකවේ වත්මන් ක්‍රියාකාරිත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳල් ජනාතිපති ෙක්කම් කාරයාලේ පැවතිසා කච්ඡාවකදී ජනාතිපත්තුමා මේ බව කියයාසිටයා. පිට රටවලින් පැමිණ කර්මාන්ත ශාලා ආරභ කන්න තෙක්නොසිට, අප එන කුෂිකර්මාන්තය සංවර්ධනය කිරීම කාලීන අවශ්‍යතාවක් කර්මාන්ත බිහිවීමෙන් පමණක් සංවර්ධනයක් සිදු නොවන බව පෙන්වාදින ජනාතිපත්තුමා කුෂිකර්මාන්තය කේන් ්‍රයේ කර කැනමින් ග්‍රාමිය වවසයිකත්වය වර්ධනය කළයුතුබවද කියා සිටිය. අවශ්‍යතා නිවරදිව හඳුනාගෙන කුෂිකර්මාන්තය දියුණු කිරීමෙන් ආර්ථික සංවර්ධනයක් අත්කර ගැනීම රජයේ අරමුණයි. ඒ සඳහා ආර්ථය ගොන්නගෙන ආකාරය පහළ සිට බැලීමේ වැදකත්කමද රාජපක්ෂමැත්තුමා පෙන් වාදුා. වාංශ බැකු යිම්පානයේදී නිෂ්පාන ශේෂත්‍රයට වනාා වල් දර්ශ කෙරහි වැඩි අවධානයක් යොම්මු කරයි සම්ප්‍රදායට සීම නොවී ගොවින් නිෂ්පාදනයට දිරිකන්වමින් ක්‍රයක්කිරීම ප්‍රාදේශ සවර්ධන බැංකිය වගකීම බවයි ජනාතිපත්තුමා ප්‍රකාශ කළේ ්‍රෘෂබෝග ආනනයට ඉඩුනොතබා උදු ුරක්කන් මුන් ඇතුළ දාන්න වගේ දිරිගැන්වීමේ අවශ්‍යතාවද අවධාරණය කෙරුණා. ඒ ප්‍රදේශයට ඉලක්ක නියම කරමින් ගොවයා දිරිගැවීමට අවශ්‍ය සහය බැංකුව ගමට ගෙනයාබෙන් තමා අපපේක්ෂා කරන ඉලක්කේ බවද ජනාතිපත්තුමා ප්‍රකාශ කළා. දීර්ග කාලීනව ගෙවීමේ පාදනම මත මහාපරිමාණ වශයෙන් නයි ලපාගෙන ගෙවිම් පැහැරහන්න අයට එරහිව තදිින් ක්‍රියයක් කලයුතුයි. රාජ බැංකුවලල්ට අ යුතු නයි අයකර ැනීමේ ක්‍රමුෆේදයක් සකසීමේ අවශ්‍යතාවද ජනාතිපත්තුමා මෙහිදී? අවධාරණය කළා කොළඹ වරාය සේවකී නාරම්භ කළ වැඩපර්චනය තවුණමයි වරහි සන්කෙරුණා. ඒ විශ්ය බහට අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. පවත්නා තත්ත්වය සම්බහන්ධයෙන් වරාය වෘතිය සමති නායකීින් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හතා අතර සාකච්ඡාවක්න් පැවැත්වීමට නියමිතායේ. ොඹ වරායි නැගෙනිහිර බාලුම් පර්යන්තය සවිකිරීමම සඳහා චීනයෙන්ගෙන්න්නනු දොම කර එහි ස්ථාපික කර ලෙස ඉල්ලමින් වරාය ෘධය සමත නියෝචිතින්න්තුන් දෙෙනෙකු ඒ විරෝධතාවකා රම්භ කලා. ඒ අඩි එකසි අසුහතක උසියුත් දොඹ කරයකට නැගීමෙන්. මේ‍ය අත්තර වරය සේවකින්ද ඊට සහහි දක්වමින් වෘතිය සමිති ක්‍රියාමාර්කයකට එළඹුණා. මෙ යාාපාන් රජේ කාලකන්නේ ප්‍රතිපත්ති තමාමිකර ප්‍රධානම හේතුව ක්‍රේන්තුනෙනුත්? ලමිය නාවක් හලාල එක ටෙඩර් ප සිිය කරීම් තොරව අරන්තියන්නේ මංගල සමලියව ඇමත්තුම මුදල්ලම තිවිදිහට මුලින්ම මේක විුද්ධව සෙලා මේක සහදදාල ති මේක දන්න පා මේ ප්‍ර සම්පාන ක්‍රියාව හ කරන්න කියලා ඊට පස්ස ආයම ටක් දාතින මේවතගේ පමණක් දන්න කියලා එක ඒවත් මේවතයි පමණ හොරන් කන්නදීලා මේකෙන්තුුන රාජතාන්සික ගැටලුවක් දක්වා ගිල්ලා තියන්නහ කොච්ර ආලායක් ගල තම අත පහක්ත් ගේවලන්න ගව ද න්නන්නේ ඒ ටමරජ එක ගෙවන තනක ෙව පුද වරයින්ගවල දින්නේ දිනකට ක්ෂන හරයි. වර්ජකීන් හා අමත්‍ය ෝස්ටන් ්‍රනාන් දු මහතා අතර පැවති සාකච්ඡාාවලීින් අනතුරුව වැඩවර්ජනීය තාව කාලිකව අත්තිරීමට වරාය සේවකීන් එකතාව පලකලා. පිළිගත් මෝන් කරනගේේල්ලොහු විනාසැක්කන කියෙන බරායටට සාකච්ඡායිදකගල එක වනා පුතිසේ ක්‍රියාමාල්ගගේ අයි ඉවත්්‍ය ොහෙලා සාචා ඉතාතන්ත් සාර්ථකන අගේෝදම නිසාත කරන්න. බද්‍රවයෝචවාරම් සම්බහන්දයෙන් චෝදනා එල්ලබූ ්‍රහස් පොලිස් අතනංගුවට පත් පොලස් මද්‍රභ නාශක කාර්ංක්ෂය කොළොස් දෙනා ලබන අටබනිදාදක්වා බ්‍රධපා තබාකින ප්‍රශ්ණ කිරීමට අධිකරණයට අවසර ලබාත්වන්නා. ඒ සැකරවන් කොටුව ප්‍රධනමහහිස්්‍රාත් ලංකාජයරත්නමෙන වියහමුවට ඉදිරි පත්කිරීමෙන් අනතුරුවායි. මද්‍රව ශක කාර ශේ තවත් නිලහරී කොස් දෙෙකු අත්තර ගුව ගැනේ මෙම සිදධිය සබන්ධය පරික්ෂණ පැත් වූ අපරධ පරිීක්ෂණ දෙ පර්ත්මේතුවේ විශෂ කණඩාය මක්මකිෙනොේ. මතුකරු ජවාර්මයේ නිරතවීම චෝදනාව සම්පදධයෙන් පොලස් මද්‍රව නාශක කාරයශයෙන් නිලදහරින් හත දෙනෙකු මට පෙර අත්තර ගුවට ගැනුනා. ඒ ජුනිමස දහ නවනදා ආරම්භ කල මොලික විමර්ශණවලටන්ුවයි. බල මත්කුඩු ජාරම් කරුවන් හා එක්ව මද්‍රවව්‍ය බෙදාහැරීම අලවියහා ඔවුන්ගේ විවිධ කටයුතුවලට සහය දක්වමින් කෝට ගණනින් මුදල් උපයාගෙන ඇති පොලිස් මත්‍රව නාශක කාරංශය නිලදධහරින් පිරිසක් සම්න්ධෙන් රහස් පොලසියට තොරතුරු වාර්තාාවීති බනා. එය අනුව සිදුකළ දීර්ග විමශනවලින් අනතුරුවයි මෙම නිලධහරීින් අත්තඩගුවටකනු ලැබේ ඕන් කළදීර්ග ප්‍රශ්නකිරින් වලදී හෙළවූ ොතුරුමත මද්‍රව්‍ය ප්‍රහණය සඳහා යොදාගත් ර්‍රවාහන කිහිපයක් අවියවිධ මෙන්ම මද්‍රව්‍ය අලබියෙන් ලබාග ෘපියල් තුන්කෝට ොස් ලක්ෂක මුදලකා රන්නාබරන තොගේයක්ද රහස් පොලිස් භරයට ගැනුණා එමෙන්ම මෙම නිලධාරීින් රතවාහන තුනක් मिलලතිීගෙන ඇති බවත් විවිත ප්‍රදේශවලින් ඉඩම්මක් කර දහයක් मिलලීගෙන ඇති බවත් රහස් පොලිසිය හෙළිකරගත්තා ඔවන්ට අයත් ගිෙනම් තුනක් මෙ වන විටත් තාවකාලකව තහනම් කරති බෙනවා මෙම ජවාර්ම සම්බන්ධ ප්‍රධාන සැකරවන ොලස් පරික්ෂකවරයා අතුු තන් වැති අතර, ඔහු සොයා පුළල් පොලස්පරික්ෂණ ක්‍රියත්මකයි. මෙම නිලදහරයා රටින් පලායාමට උත්සාහරන බවට ලැබියති ොරතුරු මත, ඒ වැලැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ගද ගැනීමටයි කටයුතු කරුණේ. මෙම ජවානමට සම්බන්ධ තවත් පිරි සැති බවට සකරන අපාධ පරික්ෂණ දෙපාර්ත්මේන්තුව එම පුද්ගලින් සම්බන්ධයෙන් අංශ කෙහිපයක් කොස්සේ පුළල් පරික්ෂණ ක්‍රියාත්මක කරත්තිබෙනවා. අතගුට පත්ව සිටින මෙම ජවාර්ම සම්බන්ධ ලදහරීගෙන් මෙවනවිට වැදගතුරතුර ැක් හෙලවීතිෙනවා ොலிස් ද්‍රව නාශක කාරංශ නිලධහරීින් සමග මෙම මත්කු ජවාර්මට සම්බධ වී කටයුතු කළ, සිவில் දගயின் දෙதෙනකුද අත්த்தනගූට ගенәෑති අතර මෙම සියලு දෙනාගේ වත්කම් සබන්ந்தேன்ෙන් අංශුව කිහිපයක් කොස්සේ තවතුරටත් පීක්ෂණක්‍රියාත්මකයි. මේ‍යත්‍ර පොலிස් මද්‍රවවි නාශි කාරවශේ ප්‍රධani නිෝච්ච පොலிස්පති සජීව මදවත්මහතා පොலிස් सुබසාදක කෝட்டாසයට මාறுු කරතිබෙනවා. වැඩබලන පොලිස්පතිවරයා කළ නිර්දේශකටාන් වයි පොලිස් කොමිසම ඊට අනුමැතිය ලබාදී ඇත්තේ. යහපාලන රජයට පසුගිය වසර හතර තුළ බෝකුවක්වත්න් හරි හැටි සාදා කැනීමට නොහැකිවූයේ ජනාධිපතිස් සහ අගමැති අතර තිබූ මතකැටුම් නිසා පව අග්‍රමාති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එබැවින් ජනාධිපතිවරයා සමග කටයුතු කළ හැකි පිරිසක්තෝරා පාර්ලිමේන්තුවට එවීමේ භගකීම, ජනතාව නිසිලෙස ඉටු කරනු ඇති බවයි, අග්‍රාමාත්තිවරයා වැඩිතුරටත්වකාශශ කළේ. ්‍රලකා පදජන පෙරමුණේ ක්‍රාකාරහමුවක් බද්ධෙකම නගර සභහශ්‍රවණනාකාරයේද අද පැත්වන ඒක්වෙම නග්‍රමාත්්‍ය මහිදරජ පක්ෂමහතා බැදිදුරටත්කයාාසිටේ දහන් අවවෙනි සංශෝධනයනුව විකෘති පාලිමේතුවක් ඇතිවේ එමින් රටේ සංවර්ධනයටට බාදහසිදකූ බවයි. අ අපිට තුළින් දෙක අවශ වස්ථාව වෙනස්කරන් මේ දැන්ත් වෙලා තිය ් ලට මුදන්. පිදක් පහුගගේ අවුරුදු පහ. අගමැතිවරයා ජනාධිපතිවරයාත් පක්ෂ දෙක නියෝජනය කරපු නිසා ඒ දෙදිනා අතර ඇතිවච්ච ැටුන් තුළ අවසානයේ රටටයි පාඩ වුණේ. එකද තමයින් මේ අදුරට බෝකවක් අතදා ගන්ඩර. සජිප්‍රේම දහශ වාර්්‍යත්වය නවා මටප්පුලුවන් ගෝටා පිත්තක වැඩ. එති මකිව මන්තරන් ඊට වඩා හොඳට වැඩක කරන්නු පුලන්ග. මමඒ දෙමල මාධ්‍යත්තු. තුරුවරු ැමුණා මංහැවවා ොනවාද උතුරට කරලා දී නිදමල ජනතාව වෙනුවෙන් පලාකට ඒ මන්ත්‍රයෝරු. ඔවම පිළිගත්තා කිසි දෙයක් කරේ නෑ අපේ ආණ්ඩුවෙන් කළට පස්ස කිය ඒ දැන් ඒ ජනතාව දන්න. පස්කු ඉරිතා බෝබ ප්‍රහරේ සිදු කළ තවහිෙත්්චමත් නායක මොහොමට් සහර අන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ බව කියන සැකරුවෙකු ලබන පහනුස්නිතාෙක් රක්ෂිත බඳනාගාර ගත කරන ලෙසට කොටු මහිස්ත්‍රාත් රංග දිසානායක මහතා ඩියෝග කළා අපරා පරීක්ෂණ පාර්තමේතු අත් නගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනැකරුවෙක වන බු සාලය ු භකරයන පුද්ගලයා මිස රක්ෂි න්ධනාාර ගත කලේ ස්කයිප තාක්ෂ ඔසේ හුණනිරක්ෂණ කිරීම පස මිස්්‍රත්වරයා ිය ග ුද කල. සැකරු මහොබ් සහරන්ගේ දේශනවනට සහධ වී ඇති බව හස් පොලිසිය කළ පරීක්ෂණබරදී හැලවීතිබෙනවා සිද්ධියට දාලා විර්ශණ සිතුකර ලබන පහළසුවනතා අධිරණයට වාරතාවක් ඉදිරිපත් කරන ලෙස මහෙස්රත්වරයා මෙිහිදී හස් පොලසිය වෙත නියෝග කළ. त्र नदපतिमा ස ्या ල යුද න लेख सකස් කල किन ැකු ල හर, දැඩी प කොදසි ම ु හැර हिवा රනने මග සැක ර රने ප नක ाइप ක් ක් ण ට හ තු ක. සෑම මසකම අවසන් ඉරුදින සැකරට රා පක්ෂණ පාර්තමේන්තු හමුව පි සිරන ලෙසනයෝග කරුණ. වැඩ තහනමකට ලක්ව සිටන මෙම නිල දහරයා තම සේ යලි පිහිටවුවන ලෙස ්‍යාජලිශීෂයක් යටත. ජනාධිපතිතුමාගේ අත්සන වංචික ලෙස යොදා ්‍යජචලේකනයක් සකස් කිරීම සහන්දියනුයි අත් ඩංගට ගැනීම සිද්දපුන. හෝමාගම පිටිපන ප්‍රදේශයේදී අතඩංගුවට ගත්න් ගිනිාවේ සම්හන්ධ පරක්ෂණවලින් හෙළව තොරතුරුමත තවත්න් අභියායුධ සහතුපුා ද්‍රව්‍ය අතඩංගුවට ගැනුණ. හෝමාගම කැන්දලන්ද ප්‍රදේශයේ පවත්වාගෙනගේ අවිකබඩාවක්ත ඒ අතර වනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවයි වැටලීම් සිදු කළේ. ම ගම පටිපන ප්‍රදේශ ලද සැල තිබ ගිිය හ පුරණ ්‍රව යා ගන පසුකගේ සිනාව වනදයි. එහිද අත් ඩංගුවට ගත් සැකරුවන් සහ සැකකායයේ වැඩදුර විමශන සහ ප්‍රා පරක්ෂණ දෙපර්මේතුව ත හර කරුණා එයුව සිදුකල පරීක්ෂණ වලද හෙලගුණනේ පාලන කල්ලි සාමාජකයන් ලදකත්. ගියාව හිපයක් අතුරු දන් වැති බවයි. එම විමශන වලට අදාලබයි ඒ රාත්‍රේදී තවත් ගිියවයක්ක් සොයාගැන්වේ. අතුර ගරිය හබරකට ප්‍රදේශයේදීටී පනසයි ගෙනියාවයක් සමඟ ඒ රාත්‍රයේ මෙසේ අත්තරංගුවට ගැනේ එම ප්‍රදශයම පංචිකරුවේ තිසට හැරිදි මෙම සකර ඇතුු මීට පෙර අතරගුවට ගත් සැකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්ණ කිරම්බලදී තවත් අවියායද පිළබඳතොරතුරු ෙලිබුණ. ඒ අනවා දාලියම හෝමාගම කැන්දලන්ද ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කල අප්‍රාධ පරරික්ෂණ දෙපාර්ත්මේන්තු නිලදහරීින් කණ්ඩයමක් අත් බෝම හතක්. ස්තලයක් ඇතුළු උපකරණන රැසක් සොයාගත්තා. සංවිතානත්මක අපරාධකාල්ලි සාමාජකයක වන කියන බැරල් සංකයාන අයගේ සහයකීන් දෙදෙනෙකුද මත්කුට සමඟ පිළියන්දල ප්‍රදේශේදී අත්තරගුවට පත් වූ බව අදවාර්තාාවනා. මෙ අතර බූෂ බන්ධනා ාරයේ සිදුකළ පරිීක්ෂාවකදී සංවිධහනාත්ම ක අපප්‍රාධ කල්ලිසාමාජක කංජපනී ඉම්්‍රාන් රඳවාසිටෙන අංකතුන සිරමැදිරිය තිබී ඇන්රෝයිඩ් දුරකතනයක් සම්කාට් පත් හර ඇතුළ උපකරණ කිහිපයක් සොයාගෙන තිබෙනවා විශෂකාර බලකායයි වැඩලීම සිදු කළේ අත්තරංගුවට ගත්තුපකරන වැඩතුර විමශණන සඳහා අපපාධ පරික්ෂණ දෙපාර්තමේන්වොට භාරදී බෙනවා. පාසල් ආරභ කිරීමෙන් පසු පාසල් වල කළ යුතු වන්නේ ඉගෙනුම් කටයුතු පමණක් බව අධහප නමාත්‍යංශය දැනුම්තෙනවා සියලු ගුරවරුන් පස්වරු තුනයි තිහතෙක් පාසලේ වැද සිටීම අත්‍ය වශ්‍ය හැ කාල සටහන අනුව නේමිත ඉගෙනුම් කාලච්චේද සම්පර්ණ කිරීම ප්‍රමාණවත් බවයි අධහප නමාත්‍යංශය සඳහන් කරන්නේ ගොරුවරුන් පැමිණීමේදී තමන්ට නියමිත කාල සටහන් අනුව අදාල කාලක්්චේද තුළ ඉගැන්වීමට පමණක් පසල් තුළ බ්‍රදේී සිටීම ප්‍රමාණවත්ව වනවා වරයා අතිරේක කාර්වයාන් පවරඇති අවස්ථාවක හැර සියලො කරුුවරුන් පාසල් තුළ පස්සවර තුනයි තිහදක්වා වැදිී සිටීමම අවශ්‍ය වන්නේ නැති බවයි අධ්‍යහපනමාත්‍යංශය නිේදනය කරන්නේ. ෑ අතර ජාතිකාත් දෙහපන විද්‍යාපට ශික්ෂණ ලාබින් සඳහහා ගෙවන රුපියල් පන්දහස දීමනාව නව්‍ය කොරුණා වෛරසියහමු වේ නිිවස්වල්ට ව සිටින්න කාලය තුලදීද, ඔවන් වෙත ගවීමට අධ්‍යහපනමාත්ත්‍යංශය තීරණය කරත්තිබෙනවා. එවැනි ශික්ෂණ ලාබහින් දහසේ දහස් දෙසියකට අසන්න පෙරිසකට වි්‍යාපීට වසා ධමාතිබූ මාසතුනක කාලේ සඳහා ගෙවීම් සිදුකිරීමට රපියල් මිලියන දෙසේ හතලිස් දෙකක් වෙන් කරතිබෙනවා. අදදිනේදී තවත්න් කරෝනා රෝගීන් දොළොස් දෙෙනෙකු හඳුනා කැනුුණා ඔවුන් සියලු දෙනා විදෙස් රටවලින් මෙරට පැමිණි නිරෝතායනයට ලක්කු සිටි පුත් කල එෙන් වනවා. මෙරට කොරුණා රෝගීන් සංඛ්‍යාව දෙදහස් හැටහය තක්වා ඉහල දී තවත්න් හැත්තැයි නවතෙනෙකුසු එලබා රෝහල් වලින් පිටවකයා මෙරටින් හඳුනාගත් කොරුණා රෝගීන්ගේ සංඛ්‍යාව දෙදහස් හැටහය දෙසේ විසි අට දෙෙනෙකු මෙවන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. ரோ වට සැක සහිතව රෝහල්වල ප්‍රතිකාார் ලබන සංख්‍යාව පනස් අටක්. ොரோ, රෝගීන් එක්දහස් අටසය විසි හබ්දෙනෙකු පූර්ණ சுේ ලබා ரோහල්வලින් පිටවගොස්ති වෙනවා. කොரோனா ආසාධනය වූ නාවිකහමුதாාවේ තවත් අයදිෙනකුද பූර්ණ சේලැබවා. ඒ සමඟ பූර්ණ சේ ලබූ නාවිකහමුදා සාමාජකින් සං්‍යාව අටසය හතලිස් අටදක්වා ඉහළගිය. වෛරසි හඳනා ගැනීම වේගවත් කිරීම සම්ූර්ණ ස්වං්‍රී PCCR ව්‍යන්ත්‍රයක් ජා්‍යන්තර රොටරි සමාජයේ රජයේ වෛ්‍ය පරිීෂණ අයතනයට පරිත්‍යග කලා මෙම අන්ත්‍ර පිබඳ ජතිපති ගටාේ රාජ පක්ෂ ැතිතුමා දැනුවත්කිරීම ජනධතිපති කාපලද සිදුකරුණ. PCR ව්‍යන්ත්‍රේ වටිනාකම රුපියාත් දෙකෝටි වි ලක්ෂ ඉක්ම වනවා. මෙ අතර කෝන වසගතයමර්ධනයේ සහ ශ්‍රී ංකාව ගෙනයාන වැ පිලට සහයදීමක් ලෙස ඇමරිකාාව පරි්‍යග කළ බහන්ඩ තොගයක් ගුවන්තොර පොල සහ ගුවන්සේවා සමාගම වෙත බහරදීම සිදුකරුණ. න හම ද ත ්‍රී ලාංකිකයන්ගෙන්ඩවා ගනීමේ වැඩ පිවෙල අටතේ මලතිවේනයේ සිට එකසි හැත්ත අට දෙනෙකු අද දිවහින්නට පැමිණිය. මත්තල ගුවන්තුරුපලෙන් පැමිණි මෙම පිරිසද නිරෝධහයිනය සඳහා යොමු කෙරුණා. ඊයේ දිනේ තුළද ඇමරිකාවිෙන් වර්තව වූ කෝවි්ඩා සාධීතයන්ංකයාව න දහස ඉක්ම ගේවා වාර්තාව වනවා මේදක්වා එරට නෙක් දිනක්තුළ වාර්තාාවූ වැඩි මාසාදතයන් ගණන බේලෙ සයි සඳහන් වන්නේ. බේවර විට අමෙරිකාවන් වාර්තාාවන ආසාධතයන්ගේ සංඛ්‍යාව, විසිහත් ලක්ෂාසූ දහස ඉක්ම වාත්තිබෙනවා වාර්තාව වන මරණ සංඛ්‍යාව, එකක් ක්ෂතිස් දහසත් යනුවට. පසුගේ මාසේ තුළදී ඇමරිිකාවේ ප්‍රාන්ත දාහතරකින් වර්තා වූ නව කොරුණා වෛර සාධතයන්ගේ ගණන දෙගුණ වෙතිබෙනවා ඇරිසෝන අප පාන්තයෙන් පසුගගේ ජනි මාසේදී වර්තාාවූ වෛර සාධතයන්ගේ ගණන ඊට පෙර මාසේ හා සැසඳීමේදී සයටට අනුහතරකින් වැඩි විතිබෙන බවයි සඳහන් වන්නේ සෞකැරුලිනා ප්‍රාන්තේ සයට දෙසක වැඩිවිමක් සහ ආගසා ප්‍රාන්තේ සයට හැත්තැන් නවේක වැඩවීමක් පෙන්නුම් කරන බවත් රොයිට පුවත්සේවේ වාර්තා කරනවා රෝ රසේ සම්බදධයෙන් ඇමරිකාස් සේනෙත් සබහව හමුවේ කරුණු දක්වමින් එරට භෝවන රෝක පිළිබදාාධද්‍යක්ෂ වෛද්‍ය ඇන්තනී ෆෞසි සඳහන් කරන්නේ මෙවන විට රට ගමන් කරන්නේ වැරද දිශාවකට බවයි. කොවි 19 හවත් නත්ව කොරුණා වෛරසය බෙවන විට ලෝපරා. කෝටි අට ලක්ෂ විසි දහස්ස එකසේ පනස් හය දෙනකොට ආසාධනීවේති වෙනවා. සුවේ ලබා ඇති රෝකින් සං්‍යාව හැට ලක්ෂ හතලස් දහස අට සියනුනවෑ. වෛර සාධනය හේතුවෙන් මරණ පලක්ෂ දහනව දහස් දෙේ හැත්තෑ හතරක්වාර්තාවනවා ලොබ රටවල් හසවයක්න් පාලන ප්‍රදේශ දෙසය දහතුනක වරසේ්‍යත්තව ඇති බවයි ලොක සෞඛ්‍ය සංවිධහනය පසන්නේ. ෛරස හේතුවෙන් වැඩිම බලපෑමට ලක්ව තිබෙන දකුණුවාසයා රටක්පන ඉන්දාවෙන් ඒ එදිනය තුළදී නවාසාධතයන් දහන්න්නව දහස් සාරසිය විසිටක් වර්තාවීමත් සමගම එරට මුළු ආසාධිත්‍යයන්ගේ සංඛ්‍යාව හල්ලක් ෂුපන් දහස ඉක්මවාතිබෙනවා. එහි මුළු මරණ සංඛාව දහත් දහස ඉක්මවාගොස්ති වෙනවා. රනා ෝගීන් යලි ර්තාාවමත් සමඟෝ ස් ්‍රලියාවේ වන විශාලතම ජනගණයක්වාසේ කරනිල්බනූ රාශත්‍රීත ප්‍රදේශ ගණනාවක් ඊයේ වසා දැමීමට කටයුතු කරුණා. නගර අතර ගමන් කිීමද තහනම් කරතිබෙනවා. දේශසි මාරක්ෂාව සඳහා හමුාව යෙදීමටද කටයුතු කරතිබෙන බව වර්තාවනවා. ඉහළම කෝවි ඩාසාධතයන් සංඛ්‍යාවක් වාර්තාවන ලෙස්තුේ තුන්වන ස්ථානේ පසුවන රෘ්‍යාවෙන් ඊයෙදිනේ නවාසාධතයන් හයිදහස් පන්සිය පනස් හයක් වාර්තාාවනා. බවනවිට රුසියාවෙන් වාර්තාාව වන සමස්ත කෝවි ඩාසාධතයන් සංඛාව, හයලක්ෂ පනස් නව දහස් හල්සිේ පහක් දක්වා ඉහළ ගොස්තිබෙනවා, වාර්තාාවනවරණ සංඛ්‍යාව, දස දහසේ සීමාවට ආසන්නවී ඇති බවයි වර්තා වන්නේ. ය අතර නවසී න්ත සෞඛ්‍ය මාතතිය ඩවිඩ Clarkලාක් සියද්දුරෙන් ඉල්ල අස්සුනා ඒ වෛරස්ව්‍යාපතිය මර්ධනයකිරීම සම්බන්ධින් එරට පනවතිබූ සෞඛ්‍ය නීති උල්ලංඟනය කරමින් සිය පවුලඒසාමාජිකයන් සමඟ වෙරලතීරේ විවකීභ ගතකිරීම නිසා ඔහුට එල්ලව චෝදනනාහේතුවෙන්. නවසීලන්තේ කෝවි වරසේ නිදහස්සු රටක් බට නිවේදනය කරතිබූ නමුත් නැවතත් දෙවන රල්ලක බලපෑමට ලක්වීමට සිදදුබුණා. ප්‍රථ හස්ත ළමා සාහිත්‍යවේදනියක සහ චිත්‍ර ශිල්පිනියක වන කලාකීර්ති අභහප්‍රාප්ත සිවිිල් වෙත්ත සිංහ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සිදු කරෙනවා. එක්දහ නවසය විසි හතවසරේ ගල්යේේදී උපතලද සිබිල් වෙත්ත සිංහ මහත්මිය ගිංතුොට බෞද්ධ මිශ්‍ර පාසලෙන් සිය මූලික අධ්‍යාපනය හැදැරවා. පසුව බම්umbleල පිටිය ශුද්ධ වූ පවුලේ කණන්නාරමයට ඇතුළත් වූ ඇය H් සුගතපාල මහතාගේ නව මඟ පස්මන ප්‍රමාණයේ කියවීම් පොතට චිත්‍ර නිර්මාණය කළේ පහළු හැවරේදිියේදී. ඇය නිර්මාණය කර ඇති සිංහල සහ ඉංග්‍රීසි ග්‍රන්ත සංඛ්‍යාව දෙසියකට අධිකයි. කුඩා දරුවන් විසිදහසක් සම්බන්ධ කර ගනිමින් පුදුම පලින්ගුවමයින් ළමාකෘතියක්ක රචනා කරමින් ඇය මෑතකදී ගෙනස්වාර්තා පොතටද එක්වනා අබ ප්‍රාක්ති සිබියල් වෙත සිංහ මහත්මියගේ දේහය බොරැල්ල පෞද්ගලික මර්ශාලාවක තැන්පත් කෙරු අතර එහිදී දේහට අවසන් කෞරව දැක්වීමට මහජන නියෝජතයින් කලාකරුවන්න ඇතුළු පිරිසක් එක්ව සිටිය අමාත්‍ය බන්දුල ගුණවර්ධනහි க் ජாතිக பக்ஷ நாாய்க்கர் அணில் விக்ரம் சிங்கயானள மහவருந்துமிசே அவசங்கௌரவදக்குவா. සම්බන්තොට මහනගර සභහාවට අයතුම් ගන අපද්‍රව්්‍ය කළමනා කරන මධ්‍යස්ථානයේ නව කොම්පෝස්ට් ව්‍යාප පෘතිාකා රම්බභ කෙරුණා. ඒ රුපියල් මිලියන දෙසිිය පණහක ප්‍රතිපාතන යටතේ. ජනාධිපති ගොටाබේ රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියත්මක කාබනිික පහර නිෂ්ානය දිරිගැන්වීම වැල සටනය කොට සක් ලෙසයි මෙම ව්‍යාපෘතිය ක්‍රියත්මක කරෙන්නේ ජපානයේ නිෂ්පාතයන්ත්‍රයක් මගින් ජපන් තාක්ෂ්ණ යටතේ මෙම කාබනිික පොහර නි්පාදනය කරෙනවා. දනිකව තෝරාෙන් කනලද කසල මටක්ටන් පනහක් හබන්වට පිහි මෙම මධ්‍යස්ථානයේදී බනික පොහර බවට පත් කළ හැකිවනවා. දකුණු පළත් ආණඩුකාර විලී ගමගේ මහතාගේ ප්‍රධානත්වෙන් එය ජනතා අයිතියට පත් කරුණා. දැ මේ දිස්ත්‍රික්්්‍ය ඉස්සල තිුණ හම්බන්තුට දිස්ත්‍රික්යනෙමයි. දැ මේක අග නදරයා අග නගරේක තිබේතු සියලුම ලක්ෂණ මේක තියනවා. රායි තිනවා ගහන්තුට පොල තියෙනවා ධවේගේ මාර්ග තියනවා අත් ෝද්‍යාන තියනවා බ්විධ උද්‍යන තියෙන ො අද නැත්ති. ොඹ නගරයටත් වඩ ප්‍රධාන නගයක් බට පච්චලා තියනෙ හම්බන්ඳට. ඒයනිසා අපි මේ වගේ ලැබෙනපු හසුකක්. දීර් කාලීනවා අපිට ප්‍රයෝජනත් වෙන විදිහට සකස් කර ගැනීම සඳහා අපේ උනන්දුවත් මේකට දායක කරන්න ඕනෑ. තේ නිසා නගර සභා පළාත්පාලන ආයතන මේකට ලොකු වියදමකින් ලැබෙන දෙයක්. මිලියලදශය පණහක් මේ ව්‍යගෘතය මුළුව වටිනාකම සවභහක්‍යයා ගෙවත්ත වැඩසටහනයටතේ බෞන්‍යාව උතුර ප්‍රාදේශී ලෙකම් කොට්ටාසේ සාර්ථකලෙස සිදුකළ ගෙමත වගාවන්හි පළ දැරීම සිදුවමින් පවතිනවා. ෞියව උතුර නිෙඩුන් කනි පාදේශවලෙකම් කෝට්ටහසේ ග්‍රාම නිර දහරිවසම් එකේ හැත්තෑ හයක අඩු ආදෑම් ලබේ පවල්දේසයක් සඳහා සෞභාග්‍යයා ගෙවත වැඩසටහනියටතේ ආදහර ලබාදීම සිදුකරුණා. එම ගවතු වගවලි නිතා සාරථකස්වවැන්නක් ලැබමින්තිබෙන බවයි. අපවර්තාකරුවන් සඳහන් කලේ. වම්බටු මෑකරල් කැකිරි බණ්ඩක් රටකජුඇතුළු බහගරැක් මෙයට තේ වග කරුණ. අපි බෝග වර්ග ගොඩක් වකා කලා අස්වැන්න හොඳට ලැබුණක් ගෙදරට මැවිල්ල පලදාව මිලදේ කන්නවා. ඒනිසා පිට කරදරයක් නැහැ දෙගනම වග කටයුතුලඇ දෙන්නයි අප ඉතාගෙන ඉන්නේ. කොතලාවල සංකපිට්ටි පුරාණ විහාරස්ථානය එකසිය හැතැ හත්වල සර්වත්්‍ය ධාතු පූජා පෙරහැරේ අවසන්තිනය හෙටයි. වාර්ෂික පෙරහැර මංකල්ලය මෙවර ආරඹූයේ පසුගේ විසිහත් වනදයි. බස්නහිර පළත් ප්‍රධාන සංකනායක කඩුවිල කොතලාවල සංකපිටි විහාරය හා ගොතටුව ශ්‍රී විමලාරාව උබේ විහරාධිපති, පූච කඳුබඩ අමරඥාණ ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරදි පෙරහැර සංවිතාන කරඇත්තේ. මෙම විහරස්ථානය සිටින ක්ඩුල වීරාණමති හස්තියා පෙහර කණඩුව වැඩම කරවීම සිදු කරනවා. උඩරට පහතරාට නැටුම් අග ඇසකින් පේ‍රහැර විචිත්‍රවත් කරතිබෙනවා. කොදලා වලි සංකපිට්ටි පුරාන විහාරස්ථානිල් මහනුවන යුගට ඇත් එකක්. පුරාවි්‍යධිපර්මේන්තුවය අධික්‍ෂණ යටතේ මේ සදක්ෂණය කරතිබෙනවා. පෙරහරේ අවසන් දවස මයි තුන්ග නිදා රාත්‍රයේඇසල පොයයට එලිවෙන්නට මේ චාරිත්‍ර විදිී අප සිද් කනු ලබනවා ති විශේසයේම මෙවර අපි සිහිපත් කරන්න ඕන. අප කඩුුවල සංකපට විහාරස්ථාර්ම වාර්ශික පත්වා ගැනු ලබම යි්‍යහාසික ධාත පූජ පෙරහැර මෙතෙක් බසර එකසිය හැත්ත හයක් දක්වා මේ අකන්්ඩව මේ විහපී හරස්ථානය තුර මේ පෙරහර පාත්වාගෙන විදිලා තියනවා. අපිට තියන සුවිශේෂීම දේ තමයි, කිසිම අවස්ථාවක යුදකාලවෙන්න්න පුළුවන් කොයිම්ම අවස්ථාවකදත්. කඩ නොකර පවත්වාගෙන විල්ල තියනවා. වසර හත ලික් පුරා අත්හැර ධමාතිබූ ත්‍රීරෝදධ රථකර්මාන්තය ්‍යාමණී කිරීම සඳහා කට යුතු කළ යුතු බව ජාතික ඒ බද ත්‍රීරෝධ රතර විතුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමය පවසන පා. කොළඹද අද මාධ්‍යහමුවක් පවත්ව මිනුවේ ඕුන් මේ බව සඳහන් කළේ. වස හතලිය අතහැරලාතිබූ තිරෝධ ්‍යාමනය වහ. යතර්යක් අට පත් කරන්න සිලෝද කරමාන්තය අත්මත් භාවේ ිසාාවේ නෝ නොකර සිියාවෙ ලයිවරයි. අපට රජයේ විශේෂ වර පසා අනවශ්‍යයි අදමත්මට හොම් කර්මාාවය ද්‍රා යත්තුමාගගේ හොම ගවපය නිල්ලාල සිනවා සිටරුවදරත මගේ ප්‍රවාණී යදෙන වාහනය ගෘතය කොලි තියෝොදුර හිතුලා හමනා ගැනීමේ ක්‍රමවේදය වහාම මේරට යථර්ථයක් පොත්ත පත් කරන්න එතනද අපත් යම් කිසි ප්‍රමාණයක් කවුගේ කාරපුරාවටම අතපස් වීමුණ අපේ යම් මතවාද නිසා. මුත් සියලුම මතවා දයක් කරලා මේ වෙනකොට මගේ ප්‍රවාණය සදා වූ ඒ තීරෝදත සේවාවා තක්මාන්තය වෙනුවෙන් සියලුම සංදන් සියලුම ඒ ක්‍රියාකාාරින් එක තැනකට ගුණු කරලා එක සම්බෘතියක් ඇති කරගෙන වැඩ ගඩුතු කරගෙන යන ාත්මයක් තමයි අද මේ වෙනකොට වින්. එ සමගින් අපේ වත්්‍රී නවේ තිහ ප්‍රණහන ප්‍රෘත්ති විකාශය අවසන් වනවා ඔබට ස්භරාත්‍රයක්.